පිනසහ කුසලයක් පවසහ අකුසලයක් එකක්ද දෙකක්දයි පහදා දෙන්න. දැන් මේක හොඳට තේරුම් ගන්න වැදගත්ම දෙයක්. පින සහ කුසලය කියලා කියනකොට අපි දකිනා මෙන්න මෙහෙම. පින කියලා කියන වචනයෙන් පෙන්නන්නේ යම්කිසි පිනවීමට සුදුසු වන යමක් ඇද්ද මේ පැවැත්ම තුල. මෙන්න මේක පින. පින පව කියලා මේ දෙකක් තියෙනවා. මේ පින පින ඒතකොට පිනයි පවයි එකක්. එක පැත්තක්. දස යම්කිසි දස අකුසලයක් දස අකුසලයේ කියන්නේ එකක්. ඒ වගේම දස කුසලයේ කියන්නේ තවත් පැත්තක්. පිනයි කුසලයයි කියලා කියනකොට මේක තෝරා ගන්න මෙහෙම පින් 10 ආකාරයෙන් දස පුණ්‍ය ක්‍රියා කියලා පෙන්නනවා. දස පින් කිරියවත්. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, පින් දෙනවා, අනුභෝදන් කරනවා, බණ අහනවා, බණ දෙසනවා, පිළිදී උත්සම් පුදනවා, වතාවත් කරනවා. ඒ වගේම මේ පින වර්ණා කරනවා. මෙන්න මේ ආකාරයෙන් පෙන්නනවාට කියනවා දස පින් කිරියවත්. ඒක තමයි පින් කියන්නේ. එතකොට කුසල කියන්නේ ප්‍රාණඝාත චේතනාවක් අත්හැරිලා ගියා නම් ඒක කුසලයක්. ප්‍රාණඝාතය නොකරන්නේ කුසලයි. ප්‍රාණඝාත කරන්නේ අකුසලයි. කුසල චේතනාවයි අකුසල චේතනාවයි. දැන් අකුසලයේ කියලා කියනකොට අපි දකින්නවා මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙකුට පිළිටෙනවා. ප්‍රාණඝාතයේ වැරදි නෑ කියලා. ප්‍රාණඝාතයේ පව් නෙමෙයි. ප්‍රාණඝාතයේ වැරදි නෑ. ප්‍රාණඝාතයෙන් වරදක් කරදරයක් වෙන්නේ නෑ. අයහපතක් වෙන්නේ නෑ. දැන් මේකක් අදහසක් ගන්න. මේක අකුසලයක් වෙනවා. ඒකේ පිළිලව ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත පාපයක්. ප්‍රාණඝාතයේ අකුසලයක් නොකලෙච්ච බව දැනගන්නවා. දැන් ප්‍රාණඝාතය අතහරිනවා. අමුතුවෙන් කරපු එකක් ඉතර නෑ. මෙච්චර කල් කරපු වැරද්දක් අතහැරපු එකයි කළේ. අන්න ඒක කුසලයි. මේ එතකොට පින කියලා කියන්නේ අපි විසින් ගොඩ නගන දෙයක්. ගොඩ නගන සංඛාරයක්. කුසලයේ කියලා කියන්නේ යම්දිව කරගෙන හිටියනම් ඒක යථාර්ථයෙන් දැනගෙන ඒකෙන් මිම්මතුර කරන්නේ නැහැ කියන දඬ වැහිම. ඒක ගොඩනගපු එකක් නෙමෙයි. ප්‍රාණඝාතය කර කර හිටියා. එතකොට පව් වුණා. ප්‍රාණඝාතය වැරදි නැහැ කියන දෘෂ්ටියකින් හිටියා. ඒක අකුසල් වුණා. ප්‍රාණඝාතය හොඳ නැහැ කියලා දැනගත්තා. දැනගෙන ඉවලා හිටන් ඒකෙන් මිදිලා ගියා. ඒක කුසල් වුණා. එතකොට ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සත්වෙන්ට යහපත කරුණාවෙන් කරන්න පටන් ගත්තා. ඒක පින් වුණා. දැන් පින් කුසල් පව් අකුසල්. කොටස් දෙකක් තියෙනවා. අකුසල් හිතකින් යුක්තව තමයි. ලෝභය අකුසල මූලය. ද්වේෂය අකුසල මූලය. මෝහය අකුසල මූලය. ලෝභයයි ද්වේෂයයි මෝහයයි තමයි මුල් තුන. ලෝභය කියන්නේ ප්‍රාණඝාතය නෙමෙයි. කොරමර වංචාවත් නෙමෙයි. සුරාසූතුරාචාරත් නෙමෙයි ක්‍රියා. හිතේ පිහිටපු එක්තරා විදිහක චෛතසිකයක් තියෙනවා ලෝභ චෛතසිකය. ලෝභ චෛතසිකයේ තියෙන සාකල්. ඔහු අකුසලයක ඉන්නවා. අකුසල් කරනකොට මොකද වෙන්නේ? පව් සිද්ධ වෙනවා. ලෝභී පිහිටලා ලෝභ වැඩ කළොත් අන්න පව් සිද්ධ වෙනවා. ලෝභයේ අකුසලයක් නිසා අකුසලිය ඔහුට පාප පැත්තට යොමු කරනවා. ඒකේ පිහිටලා පව් කරොත් ඒ කරපු දෙනක දුක් විපාක විඳින දෙ සිද්ධ වෙනවා. කාරණා දෙකක්. කුසලයේ හැම වෙලෙම ඒ පැත්තේ මුදවනවා. දෙපැත්තේ යන්නේ එහෙම. පින්පව් දෙක සැපහුව දුක් ගෙනත් දෙනවා උපන් තැනක. කුසලයේ සුගතියට ගෙනියන ලෞකික කුසලයේ සුගතියට ගෙනියනවා. අකුසලයේ දුගතියට ගෙනියනවා. ඔය දෙකයි ගෙනියන්නේ. දුගතියට ගෙනිච්ච කෙනාට පව් බලවත් වෙන්නේ. වැඩි දුක් කරදර ඉන්නේ. ඒ අකුසලයේ ඉඳලා කරපු නැන ලෝභී දේසේ මෝහයේ පිහිටලා කරපු පාප වැඩවලු කරගත පව් වුණ. දැන් බල්ලා වෙලා ඉපදිලා. ඒ මුදිලා බලු වැඩ කරගෙන ඉඳලා. අනන්ත දුක් විඳින බල්ලෝ ඉන්නවා. සාමාන්‍ය වටේ ජීවත් වෙන උන් ඉන්නවා. සුඛෝභෝගී වෙන බල්ලෝත් ඉන්නවා. අනේ පින් කරපු එකෙන් බල්ලා වෙලා සුඛෝභෝගීව ඉන්නවා. සාමාන්‍ය බල්ලෙක් කියලා ඉන්නවා බලු අකුසලයේ නිසා ඒකේ සිද්ධ වෙච්ච එක. බලවත් වන්නා වූ බලු පව් වැඩ කරපු එක. ඒකේ දුක බල්ලා වෙලා දුක් විඳිනවා. පිනයි පවයි දෙක කැපතර සහ දුකට හේතු වෙනවා. ලෞකික කුසලේ සුගතියට හේතු වෙනවා. අකුසලේ දුගතියට හේතු වෙනවා. ඒ දෘෂ්ටිය ඒ ලබ්ධියත් නොහැර හිටියොත්
නිරය හෝ තිරිසන් යෝගිය පනවන්න පුළුවන් කියලා. ඒ දෘෂ්ටිය ඒ ලබ්ධිය අත් නොහැර. හලෝ. ඒ දෘෂ්ටිය කියන්නේ ලබ්ධිය කියන්නේ කරන එකක් නෙමෙයි. හිතේ පිටු ගති ලක්ෂණය. මිත්‍යා දෘෂ්ටිය නැගුණු ගති ලක්ෂණය. මිත්‍යා දෘෂ්ටි කියාට තිරිසන් හෝ නිරය පනවෝ. දෙකක් එකක් පනවනවා. එතකොට එතන ඒ තිරිසන් හෝ නිරය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන. දෘෂ්ටිය කැපීමේම තමයි. ඒකෙන් මිදෙන්නේ. තිරිසන් වෙන්නේ තිරිසන් අත්බැවරගෙන උපදින හේතු වෙන්නේ දෘෂ්ටිය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනයි නැතිකලේ සෝවන් පුද්ගලයා. දැන් මිත්‍යා දෘෂ්ටියේ සතරපාගත වීමට හේතු වෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි නැති වෙලා. ඒ සෝවන් වෙන්නේ ඉතලා කරපු සතරපාගත වෙන හේතු විචේ කරපු පව්වලින් ගෙනියන්න පුළුවන් කියලා කියන සෝවන් පුද්ගලයාට සතරපායෙන් බේරෙන්න බෑ. මොකද සෝවන් වෙන්නේ ඉතලා කරගත පව් ඕතලා තියෙනවා. කරගත පව් වල වලින් ඔහු සතරපාගත කරන්න පුළුවන් ක්‍රමයක් එහෙම තියෙනවනම් සෝවාන් වුණාට සතරපායෙ බේරෙන්න බෑ. දැන් සතරපාගත වෙන්නේ මොකක් නිසාද? කරපු පව් වලින් නෙමෙයි ඔහු ළඟ බැඳිලා තිබිච්ච දෘෂ්ටිය. දෘෂ්ටිය කැපිලා ගියා නම් සතරපාගත වෙන්නේ තිබිච්ච මුලින් කරපු පව් වලින් මොකද හිත වෙන්නේ? අර දෘෂ්ටියෙන් ගිහින් උපන්තන දුක් කරදර ඇති කරවනවා. කරපු පින් වලින් මොකද කරන්නේ? දෘෂ්ටිය තිබුණා නම් අපිට සතරපාගත වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා සතරපාය උපදිනවා. ගැලපෙන දැන. කරගත පිංති වල නම් එතන සුඛෝභෝගී ජීවත් වෙනවා. බල්ලා වෙලා උපදින්න පුළුවන් අර දෘෂ්ටි. කුඳුරු කුඳු ඇත්තේ බංගලාවක මොද බල්ලෙක් කියලා විදිහට නම් සුඛෝභෝගී කියන මිනිස්සු පැටිය සැප විඳිනවා. කරගත තියෙන්නේ. ප්‍රම දෙක. උරේ ඉඩක් හැදෙනොත් ඉහළම ඉතිරිදා. අනවනේවා ඉහළම කෑම්බී. තාපසපායෙන් ඔකම ඉහළ. කොට මෙට්ට තියලා සුවසේ පුදියා ගන්න. සුරතල කර කර තියාගෙන පොඩි එක ආවා. දැන් මූ බලාපොරොත්තු සියලුම සැප සම්පත් ඌර දෙනවා. පොඩ හරි කෑ ගැහුවත් එහෙම තමලා දරුවේ කෑ ගැහුවා ඉතර බලන්නේ. ඇයි මගේ පුතාද මොකද උනේ කියලා ආලාගෙන වලාගෙන ඉඹල බල්ලා මේවල හිතා ඉතින් මෙහෙම තුරු විඳිනවා. එහෙමත් එකක් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර මෙලව ලොකු මිනිස්සු ඉන්නවා. හොඳට කඳ හම්බ කරලා ඔක්කොම කරලා දෙනවා. හැමදේම විදියට මිනිසුන්ට දානමානක් දෙනවා. හැම පහතුම සලසලා දෙනවා. ඒ පින් කරනවා. හැබැයි වනචරය. ගතිය වනචරය. වනචරකම් කරගන්නේ බැරි නැතුයි ගතිය මලොත් එහෙම මොකද වෙන්නේ? ගතිය මලොත් උපත බලු. හැබැයි කරගත පින් නිසා හැප සම්පත් ලබන බල්ල. අනේ යන හැටි. ගතිය මොකද්ද උපත මොකද්ද? බුදුරණන් වහන්සේගේ නිතරම වික්ෂුන් වහන්සේලානේ ගතිය මොකද්ද? ඉතින් ගතියෙන් උපදින්නේ. අනේ ගතිය කියන එක තමයි මෙතන දෘෂ්ටිය කියන්නේ. ගතිය කියන්නේ ක්‍රියාකලාපනේ. ක්‍රියාකලාප ඔක්කොම සංඛාර ගොඩනගෙන තින්පෞදේක සංඛාරී විඥානය පහල කරනවා. සංඛාරී විඥානය පහල කරන්නේ මොකද්ද? අන්නේ විඥානය තමයි නැත්නම් පටිසන්ධියේ නාම රූප පහල කරන්නේ. දැන් විඥානය කරන වැඩක් නාම රූප පහල කරන්නේ. සංඛාර කරන්නේ විඥාන හදන්නේ. සංඛාරී ගොඩනගෙන විඥාන. සංඛාරපත්‍ය විඥාන සංඛාර හේතුක. විඥානපත්‍ය නාම රූපං විඥාන හේතුක. ඒ විඥානය හේතු වෙන්නේ. නාම රූප වල ඒ නාම රූප වල මොකද හේතු වෙන්නේ? අන විඥාන නාම රූප වල හේතු වෙනවා. විඥාන වල පදින්නේ සංඛාර විඥාන වල හේතු වෙනවා. සංඛාර නාම රූප දෙන අදුන් හරියන්නේ නැහැ පැන්න. පටිච්චසමුප්පාදේ වැඩයි. අනුපිළිවෙල කැඩුවා. අනුපිළිවෙල කරලා යන්න බෑ. අන ගතිය මොකද කියලා හෙවි විඥාන. බලාපොරොත්තුවක් ඇති කරගෙන පීඩපු ලක්ෂණයක් තියෙනවා. ඒක තිරිසං ගතියද? අපාය ගතියද? මනුෂ්‍ය ගතියද? දේව ගතියද? අන්න ඒක තමයි ස්වභාවය. මේ ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් කියන මේ තුනෙන් තමයි අර ගතිය හටගන්නේ. ඒ හා සම්බන්ධව. දැන් ලෝභය අකුසල මූලය, ද්වේෂය අකුසල මූලය, මෝහය අකුසල මූලය. අලෝභ කුසල මූලය. මෙච්චර කාල කර කර හිටපු වැරදි වැඩ, කවුපැත්ත. අතහැර දමන්නේ. කවුපැත්ත අතහැරියා. ඒ අතහරින්න දෙන්නේ විරති චෛතය. අනේ විරති චෛතසික. අම්මා කම්මන්ත, අම්මා ආජීව කියන්නේ විරති චෛතසික. ඒ කියන්නේ ඒකේ කැමැත්තක් නැහැ. ප්‍රාණඝාත කරන්න කැමැත්තක් නැති වුණා. පෙර ප්‍රාණඝාත කරන්න කැමැති. දැන් හිතෙන්නේ. අනේ ප්‍රාණඝාත කරන්න තිබිච්ච බලාපොරොත්තු නැති වෙලා ගියා නම් ඔරු කුසලයක් ලැබුණා. කුසලය කියන්නේ කරන එකක් නෙමෙයි. એટલે එතන තියෙන කුසලයේ ඒකයි. ඒ කුසල් කියන එකයි පින් කියන්නේ මොකද්ද? ඒ කුසලයේ පිළිපදින හොඳ වැඩ තියෙනවා.
අන්නේ අපි ඒ කුසල් අකුසල් පින් වෙනම දැනගන්න ඕන. ඒ වගේ පව් කියන පැත්ත මොකක්ද? අකුසලයේ කියන්නේ අර දෘෂ්ටියෙන් ආපු ලෝභ දේශ මොහ. ලෝභයේ දේශයේ මොහේ කියන එක හිතේ හටගන්න මනෝ සංකාර. මනසේ හටගන්න ඒවා. ඒතර කාය සංකාර සහ වචී සංකාර වලින් තමයි පව් කරන්නේ. කායෙන් වචනේ පව් කරනවා. හිතෙනු සිතිවිලි නැගුවොත් ඒවා වචී සංකාර වෙනවා. විතර්ක ਵਿਚාරිය වචී සංකාරයි. හිතෙන් පව් කරනවා කියනවා වචී සංකාරය ගොඩ නගනවා හිතවිලි වලින්. හිතවිලි හිතුවෙත් නැන්නම්. ඔහුට ඇති වෙන්නේ ගති රක්ෂණ විතරයි. තරහ එනවා. තරහ විදියට හිත හිතන්නේ. ගහනවා, මරනවා, ඔක කනවා, මරනවා. එහෙම හිතවිලි හටාව ගෙනියන්නේ නැන්නම්. වචී සංකාර ගොඩ නැගෙන්නේ. හැබැයි මූණ පුඹගෙන ඉන්නවා. තරහ පේනවා ඇතුලේ දිනවා. අනේ වේදනා සංඥා. දැනෙනවා, හැදිනවා. තරහ ඇතිවා පේනවා. අනේ ද ලෝභය කියන්නේ අන්නේ බඳු ගතිය. ද්වේෂය කියන්නේ අර තරහ ගතිය. මෝහය කියන්නේ මුලා වෙන ගති ලක්ෂණ. හිතේ ගති ලක්ෂණ වලට අරක් ගන්නවා. අරක් ගත්තාම හිත අකුසල් සහගතයි. ඊ අකුසල් සහගතවන්නා හිතෙන් කයින් වදිනේ කටයුතු කරපුවාම පව් සිද්ධ වෙනවා. පව් නිසාම දෙන්නේ දුක් අකුසලයෙන් උපන් තැන දුක් කරදර දෙන්නේ හේතු වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒක අත්හැරගෙන ගියාම ඔහු කුසලයේ ඉන්නවා. කුසලයේ ඉන්නේ නිසා සතර පායට ගෙනියන්නේ. කුසලයේ ඉඳගෙන යහපත් දේවල් ඒ අනුකූල දේවල් කයෙන් වචනේ කරනකොට පින් සිද්ධ වෙනවා. ඒ පින ඔහුට කුසලයෙන් උපන් තැන සැප සම්පත් දෙන්නේ හේතු වෙනවා. කුසලයේ තුලින් ඔහු දෙවියෙක් වුණා. සැප සම්පත් දීලා මහේසාගේ දෙවි කෙනෙක් කරන්නේ කුසලයෙන් කරපු වැඩ වලින්. කළකෝ පින් නිසා. නේ අල්පේසාගේ මහේසාගේ වේදියා කරගන්නේ දෙවියන් අතර කුසලයෙන් උපන් තැන කරගත් එකෙන් පරිවර්ත වෙනස ඇති කරන නිසා. එකෙනි කුසලයේ පිළිලා පින් කරා. දැන් මම සතු මරන්න කැමති නෑ. හොරකම් කරන්න ඒත් කැමති නෑ. සුරාසුරුදුරාජ වලට කැමතිත් නෑ. බොරු කියලා නම් කවට්ටන්න කැමතිත් නෑ. කේලම් කියලා නම් බිඳවන්න කැමතිත් නෑ. පරිසව අතින් සැලබාරපත් කරන්න කැමතිත් නෑ. මම ලෝභ වෙන්න කැමතිත් නෑ. තරහ වැඩ තරහෙන් ඉන්න කැමතිත් නෑ. මම මුලාවෙන් ඉන්න කැමතිත් නෑ. එහෙනම් යයිද කුසලේ? හැබැයි එක විනාකව කරා. කුසලේ ඇති. නෑ පින් සම්බන්ධයක් ඉදර නෑ. හැබැයි ඒවට කැමති නැති මම ලෝකයාට එබඳු වන්නා වූදී කියා දෙනවා. ඇත්ත කියා දෙනවා. අනක ක්‍රියාව ඇති වචනේ ක්‍රියාත්මක කළා. මම ලෝකයාට ප්‍රාණඝාතයේ නරක පැත්ත කියා දෙන කටයුතු කරනවා. ක්‍රියාවක් නැතුවා. හොඳ පැත්ත කියා දෙන. අභ්‍යන්තරයේ තිබුණ හොඳ පැත්ත ලෝකයාට කියා දෙන බැහැම ගාම කය වචන ක්‍රියාත්මක කළා. අන පින් හදගත්තා. ඒක පින්. හැබැයි ඒක තමයි මට මේ ලෝකේ කරන්න තියෙන වැදගත් දෙයක්. මම ඉතින් ඉන්න ඕනේ කියලා ගත ගවම පින් පුණ්‍යාවි සංකාර වුණා. අන්න අභිසංකාරයක් විදහා මොකද කරන්නේ? විඥානය පහල කරලා අභිසංකාර විඥානය ඊට අනුකූල දැනග උප්පත්තිය එල්ල කරන්නේ. දේව උප්පත්තිය තැනකට එල්ල කළා. අර අනුකූල දැන කරපු ක්‍රියාවට අනුව. අන්න ඒක එදින සිද්ධ කරනවා. පව් සිද්ධ කරන අකුසලයේ පපේටපත් වෙනවා. අකුසලයේ පත්වෙච්ච පුද්ගලයාට අර කුසලයේ ඉන්න පුද්ගලයා වගේ නිරන්තරයෙන්ම කාය වචන ක්‍රියාත්මක වෙනවා. ලෝභයේ දේශයේ මොහේ තියාගෙන හංගාගෙන සද්ද නැතුව ඉන්න බෑ. මොහොතක් නැහැ ඒක ආයාසයෙන් නැගලා යනවා කාය වචන ක්‍රියාත්මක වෙනවා. අකුසලයේ ඇති පුද්ගලයාට පව් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. කුසලයේ ඉන්න පුද්ගලයාට ආයාසයෙන් පින් කරන්න පුළුවන්. පව් කියන එක නිරන්තරයෙන් එනවා. අවශ්‍ය කෙන පව්වලේ තියෙනවා නම් පල්ලිහාට වැටෙන්න තියෙන එකද අඩියක් නැත්නම් කෙලින්ම පල්ලිහාට යනවා. ඒක හැටිය. උලහට ගෙනියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. තල්ලු කරන්න ඕනේ උඩට ගන්න. ඒ ක්‍රියාව ඒක අදින් උත්සාහයෙන් කරන්න ඕනේ නිකන්. ඒ වගේ පින් කියන එක උත්සාහයෙන් කරගෙන යන්න ඕනේ නිකන්. කුසලයේ කියන එක පසුතලේ. සුගටි පසුතලේ. පින් කියන එක එකක් කරන්න ඕනේ. දුගති පහිතාලේ ලෝභ දේසමෝ. හැබැයි අමුතුම කරලා දැන් නැහැ පල්ලට වැටෙන එක පල්ලට ඇදගෙන යනවා වගේ. කය වදන දෙක ඒකාන්තේ යනවා පාව පැත්ත. මේ පින් පාව කුසල කුසල කියන්නේ ඕකයි. ඒ මේකෙදි මේ ඔක්කොම කියන්නේ එකට කියයි තමයි මේ අත ධර්ම දේශනාවල තමයි කියා තියෙනවා. බුදුරණන් හතේ දේශනා කරපු ගාම ඔය මේ කුසල කියන වචනේ තියෙන්නේ ඔක්කොම මේ අර අභිධර්මයේ විතරයි. සූත්‍ර පිටකේ එහෙම නැහැ කියන කතාවකුත් කියා තිබුණා. මජ්ක්‍ධිම නිකායේ පින් කුසල් කියන දෙක මොදෙර පැහැදිලිව වෙන් කරපු තැනක් තියෙනවා. මෙන්න මේවයි කුසල වෙන්නේ, මෙන්න මේවයි පින් වෙන්නේ කියලා දේශනා කරපු සූත්‍රය. හැබැයි සූත්‍ර පිටකේවත් නැහැ කුසල් කියපු තැනක් පින් වලට පුණ්‍ය කියලා කියන මිසක් කුසල් කියලා තිබෙන්නේ නැහැ කියන විදිහට තමයි දේශනා කියවුනේ. පින් කියන තියෙන්නේ සූත්‍ර පිටකේ හරියට දැකලා නැතුවයි ඒ වගේ. කු සල කියන වචනේ කියනවා දැන් කුසල කියනකොට පහත් දේවල් සලාහන. මොනවද පහත් දේවල්? ලෝභයේ පහත් දෙයක්, ද්වේෂයේ පහත්, මෝහයේ පහත්. ලෝභයයි ද්වේෂයයි මෝහයයි සලාහරිනවනම් එතන තමයි කුසල.
බලපිරියල කරන්නේ නෙමෙයි මේ කිවි. හිතේ තිබෙන ගති රස කහට කහට තියෙන ලෝභයේ දේසේ මොහොතේ. කහටින් යමක් කරනවා නම් කරන්න කරන්න හිතේ වැදිනේ ලෝභ දේස මොහොමයි. අර ක්‍රියාව වැදින්නේ පෙරපේ කළා ඉවරයි. ඒ ක්‍රියාවෙන් ඔප්ලැන් වෙච්ච ලෝභ දේස මොහොහේ වැදිනවා තමයි අන්න අකුසල වැඩි. කුසල පැත්තට පින්දහම් ක්‍රියාවක් කරනකොට අලෝභ අවේ යස අමෝහ කියන කුසලයේ වැඩිනවා. කුසලයේ කියන්නේ අර ක්‍රියාව නෙමෙයි. ඒ ක්‍රියාවෙන් ලැබූ ආදාමයේ කුසලයේ වැඩි දෙහිතු වෙනවා. කුසලයේ වෙනයි. හොඳ දේවල් කරන්න කරන්න නරක දේවල් කරන්න තියෙච්ච හිත නැති වෙලා යනවා. ඒ කුසලයේ වැඩි. හොඳ දේවල් කිරීම නිසා හටගත් ක්‍රියාකාරීත්වයෙන් කාය සංකාර වචී සංකාර ඒවත් තියෙනවා. මනසින් හෝ හිතවිලි ගත්තා නම් මතකනකොට අර මනෝ සංකාර යහපත් හිත වැලි යලි සිහි කරන්න ආවර්ජණය කරන්න. ලැබූ චිත්ත ප්‍රහාදී යලි යලි සිහි කරලා චිත්ත ප්‍රහාද වදු කරන්න. ඒක මනෝ සංකාර. යපි ඒක හැම වෙලෙම හිත ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන්නේ. හිං හෝ පව් ලැබෙන්නේ හිත ක්‍රියාත්මක කිරීම. හිතක ස්වභාවයක් තියෙනවා. පාප හිතේ ස්වභාවය ලෝභ දේස මොහසහගතයි. පුණ්‍ය හිතේ ස්වභාවය අලෝභ දේස මොහසහගතයි. ඒ දෙක තමයි කුසල අකුසල දෙකට යන්නේ. මේ බුදුරණන් වහන්සේ දේශනා කුසලයේ වඩන්න. යහපත් දේවල් කරනකොට අලෝභයේ අධිසේ අමෝහයේ නැగిලා එනවා කුසලයේ හිතේ මානසිකත්වයේ සුද්ධ වෙනවා. එවන්දු වන්නා මානසිකත්වයේ තමයි යථාභූතය ලබා ගැනීමට අවශ්‍ය කරන පරිසරය තියෙමු ඉලා තියෙන්නේ. පසුතලයේ හැදී. ඒක නිසයි කර බලන්න එපා. ඔය දෙක තුනම වෙනවා. හිත ඇතුළෙම වෙනවා කියන්නේ බෑ. හිතේ ඇති වෙන්නා වූ යමක් ඇතනම් හිත ගතර බලපානවා. ගතර බලපානකොට අනුකූල වන්නා වූ චිත්තජ රූප නැగిලා ඒවා උතුජ රූප වලට පත් වෙනවා මොහොත ඇහිපිය ගන්න මොහොත. ඇහිපිය ගන්න වෙලාවක යන්නේ චිත්තජ රූපයක් ඒ චිත්තජ අවස්ථාව ඉක්ම යනකොට ඒක උතුජ රූපයක් වෙනවා. මේ බඳු උතුජ රූප પરම්පරාවක් මොහතක් ගන්න හිතවිලිත් එක්ක ගති ලක්ෂණත් එක්ක නිබදේ නිබදේ පිට වෙනවා. මේ පිට වෙන එක පිට වෙලා හිටන් අපේ අඟපසඟයන්ගේ තමයි ගිහින් පිහිටන්නේ. ඒක කිරණක් වශයෙන්. ඒක ශක්ති විශේෂයක් ගැප් කරගෙන යන්නේ. ඔව් ස්වභාවයෙන් මේක හැටි. හොඳ හිතවිල්ලකින් නම් ඒක ගැබෙන්නේ හොඳ ශක්තියක්. ඒක පවිත්‍රායි ප්‍රබෝෂණයයි පහපත් වෙනවා. නරක නම් ඒක තමයි සුක්ඛං සුක්ඛ විපාකං කියන සුදු කිව්වේ ඒකයි. සුදු ශක්තියක් ඒක පිහිටනවා. අපි කියන මානසිකත්වයේ දූතය නම් ඒ චිත්ත කියන කලුයි. ඒ කළු වර්ණයක් ගන්නවා. ඒ කල්ලන් කල්ල විපාකන්නේ. කළු සහ කළු විපාකන්නේ ඒකයි. අන්න ඒකයි. ඒ චිත්තජ රූපයන්ගෙන් විලා උතුජ රූපකට පත් කරන එක ඉතාලම කියුම් පැත්තේ සුද්ධාස්තක. ඒක කිරණ. ඒ සුද්ධාස්තක ඒක ආරෝපණය ශක්තියක් තියෙනවා. අර පාපේ නැ ගොඩ නැගුණේ ඒ කළු. ඒ කියන්නේ කළු කිරණ කියනවා. අන්න ඒක තමයි අර අමනුෂ්‍යයේ ආහාරය. යම් අමනුෂ්‍යයේ ආහාරය යම් තැනකද ඒකට ගැලපෙන අමනුෂ්‍යයාගේ ආහාරයේ දෙනු ආකර්ෂණ. එන්න තමයි ඔය දෙන්නේ. ඒ කලු කියලා නිපදෙවෙන ක්‍රම දෙකක් තියෙනවා. ඔය චිත්තජ වලින් තමයි පින්පව් දෙකේ නිපදෙන්නේ. කර්මජ කියලා එකක් තියෙනවා. කර්මයෙන් ජනිත කරන්න ආව එකක් තියෙනවා. ඒ කර්මයෙන් ජනිත කරන විපාකිනේ දන්නේ අපි ගොඩනගපු ශක්තියේ නානාක්ෂණික කර්ම කියලා අවස්ථාව ලැබුණාම ක්‍රියාත්මක වෙනවා. පාප කර්මයක් කරලා තිබුණොත් අවස්ථාව ලැබලා තැනදී. අර ශක්තියකින් කලු කිරණ නිපදලා විපාක වශයෙන් අපිට ක්‍රියාන් දෙනවා. අන්න ඒක. ඒතර ඒ විලායිත අපි ඇඟවට කලු කිරණ ධාරාවක් හැදෙනවා. හැබැයි ඒක අපේ දැන් තියෙන චිත්ත දෙක නෙමෙයි. ඒක පෙරදි කරන ලදී විපාක අවස්ථාවට එනවා. කර්ම ධර්ම ආරම්භන විපාක. අන්න ඒක. කර්මයක් ධර්ම අවස්ථාවටපත් වෙලා තිබුණා නම් සුසු අවස්ථාවේ ආරම්භණේ දෙනවා. ආරම්භණේට අපි ගාව විපාක වාටපත් වෙලා හිටන් අර ප්‍රතිපල ඉන්නපදවන. එතන කලු කිරණේ රාතන් වහන්සේට කලු කිරණේ නෝ ඔය පෙර. සතර කරන ලද පාප කර්මයක විපාක මේ වතිගෙන ඒක. අපි ඒක කපා ගන්න මෙත් ආසහගත හිතකින් ඒක ගැලපෙන්න අවදි චිත්ත ප්‍රහාදයට කරන දෙකකින් චිත්තකින් වලන්න ඕනේ. ඒ වලනකට මොකද වෙන්නේ? අරකට පහරව දෙනවා. වැඩිනක මිදගෙන යනවා. ඉතින් ඒක බලවත් කරන්න ඕනේ. දැන් මේක අප්‍රමාණ බලයක් තමයි මිත් වැඩිම. ආර්ය මෛත්‍රිය. ආර්ය මෛත්‍රියේ තුලින් තමයි ඒ ශක්තිය වර්ධනය වෙන්නේ. ඒතකොට තමයි ඒක රවති ප්‍රතිශක්තිය නිපදවන්නේ. ප්‍රතිශක්තිය නිපදවලා සුද්ධ කරන එක එකක්. රාගදේශ මොහොතේ අයින් කරන එක තව පැත්තක්. රාගදේශ මොහ අයින් කරන්ද වාදා පමුණවන අර බලවේගය. ඒකට මිත් වලනවා. මිත් වලන්නේ යමක් ජනිත වෙනවා. මෙත් වැඩීමේ මොකද වෙන්නේ? මනෝ සංකාරයන් නිපදෙනවා. කාය සංචේතන වාචි ඔක්කොම නැගෙනවා. කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම වලින් පුණ්‍ය කර්මයක් නැගෙන්නේ. අප්‍රමාණ අන්න ඒකයි. ඒ කියන්නේ මෛත්‍රී වැඩීම තුලින් හොනේ යගේ මිදිල යන්නේ. ඒකයි. මේ අවස්ථාව අරගෙන බලන්න ඕනේ. දැන් අපි තමුක මොනවා හරි අපි ආපු කාරණේ. රෝගාබාධ ආදීකින් දුක්ඛිත භාවයක් එනවා මේ සියල් ලෝක සත්‍යින්ද. තනතිල්ලේ ආරි මාර්ගය වලා ගන්නද. මගේ පෑදේවා. රෝගාබාධින් ඇති වෙන දුක කරදරයක් නම් සියලු සත්ත්වින්ට ඒ රෝගාබාධ සංසිලි මේ ආරි මාර්ගය අනුකූල වේවා. එවන්දු අදහස් ගන්නවද? ඊට අනුකූල වන්න අවදිය කරනවා. මේ තවසද වෙන දෙයක් සාසනෙට පූජා කරනවා. ඒ කරකටාව පියක්ක ගොල් නැග්ග. ගොල් නැග්ගෝ පිනේ. යම් කිසි මගින් අවිලක් වුණා නම් ඒ අයට
ඒ වගේම යම්කිසි ආබාධයක් කරන්න බණි හේතුවක් අවදාහරි සංසාරේ සිද්ධ වුණා නම් එයා කොහේ හිටියත් එයාට මේ ශක්තිය ලැබේවා ලැබිලා නැත්නම් එයාට ඒක නිදහස වේවා මටත් නිදහස ලැබේවා ඉතින් හරියට අවංකව නීතිය දයනුකම්පාවෙන් කළොත් අර තමන්ගේ විච්චේ කරන වන්දි ගේ වෙනවා වන්දි ගේ වෙනාට පස්සේ ඔබ දෙන්නේ අර කර්ම විපාකයේ බලය කැපෙනවා අන්න ඒකයි වෙන එකක් නැහැ